අයිබෝවන් අයිබෝවන් හොඳයි. අප ගිය සතියේ ශක්ති විද්‍යාව සම්බන්ධයෙන් වැදගත් වන විෂය කරුණු රාශියක් සාකච්ඡා කරනු ලැබුවා. තාප රසායනය සම්බන්ධයෙන් වැදගත් වෙන වචන කිහිපයක අර්ථ ඒ වගේම ඒවායේ යෙදීම් පිළිබඳවත් අප සාකච්ඡා කරනු ලැබුවා. අද අප උත්සාහ කරනු ලබන්නේ තාප රසායනයේ ආශ්‍රිත ගණනය කිරීම සිදුවන ආකාරය ඔබ සමග සාකච්ඡා කිරීමට. ඔබට මා මුලින්ම සඳහන් කරන්නම්, ඔබ මුහුණ දෙන අපොස උසස් පෙළ විභාගයේදී රසායන විද්‍යාවේ තාප රසායනයේ සම්බන්ධයෙන් වෙන ගණනය කිරීම ඉතාම පහසුයි, ඉතාම සරලයි. ඔබට තිබෙන්නේ සුළු එකතු කිරීම් කිහිපයක්, ගුණ කිරීම් කිහිපයක්, අඩු කිරීම් කිහිපයක් සහ බෙදීම් කිහිපයක් කිරීමට පමණයි. ඉතාමත්ම සරල ගණිත කර්ම පමණයි තාප රසායනයේදී ඔබට සිදු කිරීමට සිදුවන්නේ. ඒ නිසා ඉතාම පහසු විෂය කොටසක් ඔබට පහසුවෙන් විශාල ලකුණු ප්‍රමාණයක් අවසාන විභාගයේදී උපයා ගන්නට පුළුවන් තාප රසායනයේ ආශ්‍රිත ගණනය කිරීම වලින්. කෙටි ප්‍රශ්න පත්‍රයේ තාප රසායනයේ ආශ්‍රිත ප්‍රශ්න දෙකක් හෝ තුනකුත්, රචනා ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයකින් කොටසකුත් තාප රසායනයේ යටතේදී ඔබට ලැබෙනවා. ඔබේ සඳහා මැනවින් සූදානම් වුවොත් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගන්නට පුළුවන් විෂය කොටසක් හැටියට ශක්ති විද්‍යාව ආශ්‍රිත මේ තාප රසායනික ගණනය කිරීම අපිට විස්තර කර දෙන්න පුළුවන්. හොඳයි, අපි බලමු මේ ගණනය කිරීම වලට පළමුවෙන් තාප රසායනික ගණනය කිරීම සඳහා භාවිතා කරන විවිධ අර්ථ දැක්වීම් කිහිපයක් ඔබ සමග පළමුව සාකච්ඡා කරන්නටයි මා මේ උත්සාහ කරන්නේ. හොඳයි, පළමුවෙන්ම මා ඔබට පැහැදිලි කරන්නම් සම්මත උත්පාදන එන්තැල්පී කියන්නේ කුමක්ද කියා. සම්මත උත්පාදන එන්තැල්පී කියන්නේ කුමක්ද කියා. උත්පාදනය ඔබ අසාතිබින වචනයක්. උත්පාදනය ඇතිවීම, සංයෝගයක උත්පාදනය, සංයෝගයක ඇතිවීම. මොනවෑන්ද සංයෝගයක් උත්පාදනය කළ හැක්කේ? මූලද්‍රව්‍යවලින් තමයි සංයෝගයක් උත්පාදනය කරන්න පුළුවන්. එහෙනම් සංයෝගයකට උත්පාදන එන්තැල්පියක් තිබෙන්නට ඕන. දැන් අපිට පුළුවන් තේරුම් ගන්න උත්පාදන එන්තැල්පිය කියන්නේ කුමක්ද. එහෙනම් අපිට පුළුවන් තේරුම් ගන්න සංයෝගයක උත්පාදන එන්තැල්පිය. සංයෝගය කොහොමද උත්පාදනය කරන්න ඕනේ? මූලද්‍රව්‍ය වලින්. සංයෝගයේ උත්පාදනය කරන්න ඕනේ මොනවැන්ද? මූලද්‍රව්‍ය වලින්. මූලද්‍රව්‍ය සංයෝගයේ බවට පත් වෙනකොට අවස්ථාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඇයි? තිබුණු එක ද්‍රව්‍යයක් අලුතෙන් ඇදෙන සංයෝගයේ තවත් ද්‍රව්‍යයක්. එහෙනම් මොකද වෙන්නේ? මූලද්‍රව්‍ය වලින් සංයෝගයක් හැදෙනකොට අවස්ථාව වෙනස් වෙනවා. එහෙමනම් කොමක්ද වෙන්න ඕනේ? එන්තැල්පිය වෙනස් වෙන්න ඕන. බලන්න බලන්න මොකද්ද සම්මත උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ. බලන්න සම්මත තත්ත්ව යටතේ පවත්නා, ඔබට මතක ඇති මා ගිය සතියේ සඳහන් කරා සම්මත තත්ත්ව මතකද? සම්මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. කුමක්ද සම්මත පීඩනය? වායුගෝල 1යි. අන්න සම්මත තත්ත්ව යටතේ පවත්නා සංයෝගයකින් මවුල එකක්. ඇයි මේ මවුල එකක් කියන්නේ? එන්තැල්පිය වෙනස් වෙනවා ද්‍රව්‍ය ප්‍රමාණය මත. එන්තැල්පිය වෙනස් වෙනවා ද්‍රව්‍ය ප්‍රමාණය මත. ඔබ ද්‍රව්‍ය ප්‍රමාණය සඳහන් කරන්න ඕන. සම්මත තත්ත්ව යටතේ පවත්නා සංයෝගයක මවුල එකක්. සම්මත තත්ත්ව යටතේ පවත්නා සංඝටක මූල ද්‍රව්‍ය වලින් උත්පාදනයේ වීමේදී සිදුවන එන්තැල්පි වෙනසයි. අන්න සම්මත උත්පාදන එන්තැල්පිය. ඔබ නැවතත් හිතා බලන්න, ඔබ සිතෙන් මෙනෙහි කරන්න මොකද්ද සම්මත උත්පාදන එන්තැල්පිය කියලා. මා කියන්න, සම්මත තත්ත්ව යටතේ පවත්නා සංයෝගයක මවුල එකක්, සම්මත තත්ත්ව යටතේ පවත්නා මූල ද්‍රව්‍ය වලින් උත්පාදනය වීමේදී සිදුවන
එන්තැල්පි වෙනස. ඔබට එසේ නම් පුළුවන් ඔබට එසේ නම් පුළුවන් CH4 කියන මොනවද මෙතේන් නැත්නම් මීතේන් වායුවක්ද ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්. එනම් මෙතේන් වායුවේ සම්මත උත්පාදන එන්තැල්පි දැන් ඔබට ලියා දක්වන්නට පුළුවන්. මම ඔබට පෙන්වන්නම් මේ බලන්න සම්මත උත්පාදන එන්තැල්පිය මෙතේ ඉන්නේ. ලියන්න බලන්න දැන් ඔබ සම්මත උත්පාදන එන්තැල්පිය සඳහා ප්‍රකාශනීය ලියන්නේ. ඔබට විභාගයේදී මෙවැනි ප්‍රකාශන ලියන්නට කියා ප්‍රශ්න ලැබෙනවා. එවිට ඔබ නිවැරදි ප්‍රකාශනීය ලියන්නට ඕනේ. බලන්න මෙතේන් වල සම්මත උත්පාදන එන්තැල්පිය. කාබන් S. කුමක්ද මේ අකුර කියන්නේ? ඝන අවස්ථාවේ පවතිනවා කියා. හයිඩ්‍රජන් ජී අකුරු දාලා තිබෙන්නේ ඇයි? වායු අවස්ථාවේ තිබෙනවා. මින් ලැබෙනවා CH4 වායු. උත්පාදන එන්තැල්පි. උත්පාදනයේ ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ෆෝමේෂන් කියලා. ඒ නිසා ඒ මුල් අකුර F අරගෙන අපි ඩෙල්ටා H සම්මත F ඍණ 286යි කිලෝ ජූල් මවුලේට කියලා අපි මේ විදිහට ලියලා පෙන්වන්නට පුළුවන්. හොඳයි. ඔබට පුළුවන් ඊළඟට මේ අභ්‍යාස කරන්න. බලන්න. පහත දී ඇති ක්‍රියාවලි සඳහා තුලිත සමීකරණ ලියන්න. පහත දී ඇති ක්‍රියාවලි සඳහා තුලිත සමීකරණ ලියන්න. ඔබ ලියන්න බලන්න හොඳයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් හි සම්මත උත්පාදන එන්තැල්පිය ඍණ 610යි කිලෝ ජූල් මවුලේ. ලියන්න බලන්න. ඔබට පහසුවෙන් ලියන්නට පුළුවන්. කොහොමද? ඔබ ලියන්න ඕනේ කොහමද මැග්නීසියම් ක්ලෝරයිඩ් උත්පාදනය වෙන්නේ මොනවෙන්ද? මැග්නීසියම් මොන අවස්ථාවේදී තිබෙන්නේ? ඝන අවස්ථාවේ. ක්ලෝරීන් තිබෙන්නේ මොන අවස්ථාවේදීද? වායු අවස්ථාවේ. එහෙනම් මැග්නීසියම් සොලිඩ් ධන Cl2 ගෑස් වලින් ලැබෙනවා මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 ඝන අවස්ථාවේ තිබෙන්නේ. කොපමණ දේ එන්තැල්පි වෙනස? ඍණ 610යි. එහෙනම් කුමක්ද වෙන්නේ? මැග්නීසියම් සහ ක්ලෝරීන් වලින් මැග්නීසියම් ක්ලෝරයිඩ් උත්පාදනය වෙනකොට ශක්තිය පිට වෙනවද? ශක්තිය අවශෝෂණය වෙනවද? ශක්තිය පිට වෙනවා. හොඳයි. ශක්තිය පිට වෙනවද අවශෝෂණය වෙනවද කියලා ඔබ තීරණය කිරීම සඳහා ඔබට මා සරල කෙටි ක්‍රමයක් කියා දෙන්නම්. මෙන්න බලන්න. කිසියම් ප්‍රතික්‍රියාවක් සඳහා එන්තැල්පි වෙනස මෙන්න මේ සමීකරණයෙන් ඔබට ලබා දෙනවා. මේ සමීකරණයෙන් ඔබට ලබා දෙනවා. ඩෙල්ටා H සම්මත එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාවක් සඳහා සමාන වෙනවා. ඩෙල්ටා H සම්මත ඵල මොකද්ද මේ කියන්නේ? ඵලවල මුළු එන්තැල්පියෙන් අඩු කරන්න ප්‍රතික්‍රියකවල මුළු එන්තැල්පිය. එතකොට අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාව සඳහා වන එන්තැල්පි විපර්යාසය ලැබෙනවා. කොහොමද ප්‍රතික්‍රියාවක් සඳහා වන එන්තැල්පි විපර්යාසය අපි ගණනය කරගන්නේ, නිර්ණය කරන්නේ? ඵලවල මුළු එන්තැල්පියෙන් ඔබ අඩු කරන්නට ඕනා ප්‍රතික්‍රියක. හයියෙන් කියන්න ඕන, ප්‍රතික්‍රියකවල මුළු එන්තැල්පිය අඩු කරන්න. එවිට ඔබට ලැබෙනවා එන්තැල්පි වෙනස. එන්තැල්පි වෙනස සඳහා දැන් අප සඳහන් කළ මෙතේන් ගම්මු, කලින් සඳහන් කළ මෙතේන් ගම්මු මේ බලන්න. මෙතේන්හි සම්මත උත්පාදන එන්තැල්පිය දීලා තිබෙනවා කීයද? ඍණ 286යි කිලෝ ජූල් මවුලේ. දැන් මින් ඔබට ගම්මවන්නේ කුමක්ද? ඔබට හැඟෙන්නේ මොකක්ද? ශක්තිය වැඩි ඵලවලද ප්‍රතික්‍රියකවලද? ඵලවලද ප්‍රතික්‍රියකවලද? ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ශක්තිය පිට වෙලාද අවශෝෂණය වෙලාද? ශක්තිය පිට වෙලා. ඒ කියන්නේ ශක්තිය වැඩි ඵලවලද ප්‍රතික්‍රියකවලද? ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ප්‍රතික්‍රියකවල ශක්තියෙන් ඵලවල ශක්තිය අඩු කරාම එතකොට ලැබෙන්නේ කුමක්ද? ඍණාගයක්. එහෙනම් මේ ප්‍රතික්‍රියාව මොන ප්‍රතික්‍රියාවක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක්. මෙතෙන්හි උත්පාදනය තාපදායකයි. බලන්න ඊළඟට තියෙන ඔබට අභ්‍යාසය තිබේ. දැන් බලමු අභ්‍යාසය. ඊළඟට තිබෙනවා ඔබට අභ්‍යාසයේ දෙවෙනි තිබෙන්නේ ඇමෝනියාහි සම්මත උත්පාදන එන්තැල්පිය. ලියන්න බලන්න ඍණ 46යි. එහෙනම්
නයිට්‍රජන් හා හයිඩ්‍රජන් එකතු වෙලා ඇමෝනියා නිෂ්පාදනය වන විට ඇමෝනියා උත්පාදනය වන විට තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක් ශක්තිය පිට වෙනවා. ශක්තිදායක ප්‍රතික්‍රියාව. හොඳයි. අපි බලමු ඊළඟට සම්මත උත්පාදන එන්තැල්පිය. දැන් මං නැවතත් ඔබෙන් අහන්න. ඔබ නැවතත් මෙනෙහි කරන්න සම්මත උත්පාදන එන්තැල්පිය කුමක්ද කියා. සම්මත තත්ත්වය යටතේ පවත්නා සංයෝගයක මවුල එකක් සම්මත තත්ත්වය යටතේ පවත්නා මූලද්‍රව්‍ය වලින් උත්පාදනය වීමේදී සිදුවන එන්තැල්පි වෙනස සම්මත උත්පාදන එන්තැල්පියයි. දැන් අපිට පැහැදිලි නිරවුල්. අපි යමු තවත් එන්තැල්පිය අගයක් සඳහා. සම්මත දහන එන්තැල්පිය. ඔබට මතක ඇති, ඔබට මතක ඇති සම්මත උත්පාදන එන්තැල්පිය ගැන සඳහන් කරනකොට මා උත්පාදනය යන වචනය භාවිත කරමින්ම එහි අර්ථය පැහැදිලි කරනු ලැබුවා. මේ නම්වල අර්ථාන්විත බවක් තිබෙනවා. සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ මූලද්‍රව්‍ය වලින් සංයෝගයේ උත්පාදනය වීම. ඔබට එසේ නම් කියන්නට පුළුවන්ද දහන එන්තැල්පිය කියන්නේ කුමක්ද කියා. සම්මත තත්ත්වයටදී පවතින මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුල එකක් ඔක්සිජන් තුළ සම්පූර්ණයෙන්ම දහනය වීමදී සිදුවන එන්තැල්පිය විපර්යාසය. හොඳයි. ඔබ කියනවා මොකද්ද කියන්නේ සම්මත තත්ත්වයටදීදී පවතින මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුල එකක්. ඇයි මවුල එකක් කියන්නේ? ඇයි මවුල එකක් කියන්නේ? එන්තැල්පි විපර්යාසය එන්තැල්පිය ප්‍රමාණීය මත පඳාපවතින. ඒ නිසා මවුල එකක් කියන්නේ. හරි. කියන්නේ? ඔක්සිජන් තුල සම්පූර්ණයෙන් දහනය වීමේදී සිදුවන එන්තැල්පි වෙනස. හොඳයි. අපි බලමු. මෙන්න බලන්න. මම ඔබට සම්මත දහන එන්තැල්පිය මේ බලන්න. සම්මත දහනෙන් පැති සම්මත තත්ත්වයට තේ පවත්නා සංයෝගයක හෝ මූලද්‍රව්‍යයක මවුල එකක් වැඩිමනක් ඔක්සිජන් ප්‍රමාණයක් තුල සම්මත තත්ත්වයට තේදී සම්පූර්ණයෙන් දහනය වන විට සිදුවන එන්තැල්පි විපර්යාසයයි. එතකොට සම්මත තත්ත්වයට තේ පවත්නා සංයෝගයක හෝ මූලද්‍රව්‍යයක සංයෝග දහනය කරන්නත් පුළුවන් මූලද්‍රව්‍ය දහනය කරන්නත් පුළුවන් සංයෝග දහනය කරන්නත් පුළුවන් මූලද්‍රව්‍ය දහනය කරන්නත් පුළුවන් සංයෝගයකටත් තිබෙනවා දහනෙන් තල්පියක් මූලද්‍රව්‍යයකටත් දහනෙන් තල්පියක් තිබෙනවා රයිට් අපි උදාහරණයක් ගමු මේ බලන්න මේ තියෙන්නේ මේ අපි ඉදිරිපත් කරන්න මේ බලන්න මේ කිනම් සංයෝගයේ දහනෙන් තල්පියද මේ ඉදිරිපත් කරලා තියෙන කියන්න බලන්න මොනවා මොකේ දහනෙන් තල්පියද මෙතේනි සම්මත දහනෙන් තල්පිය මෙතේනි සම්මත දහනෙන් තල්පිය මෙතෙන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළා මොනවද පළ හැටියට ලැබුණේ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා ජලය ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ් සම්මත තත්වයට තේදී තිබෙන්නේ මොනවා විදියටද වායු විදියට ජලය කොහොමද තිබෙන්නේ ද්‍රව ඔබට හිතෙන්නට පුළුවන් මේ දහනය වන විට දහනය වන විට හොඳට අවධාරණය කරගන්නට ඕන දහනය වන විට ලැබෙන්නේ ජලය ද්‍රව අවස්ථාවේ නෙමෙයි ද්‍රව අවස්ථාවේ ජලය ලැබෙනවද දහනයේදී නෑ ලැබෙන්නේ වායු අවස්ථාවේ ජල වාෂ්ප ලැබෙන්නේ නමුත් අපි එන්තැල්පි වෙනස කියනකොට සම්මත තත්ත්ව සඳහන් කරනකොට ඔබ නිසකේම අත්‍යවශ්‍යම ජලය ලිවිය යුත්තේ ද්‍රව තත්වයේ. ඇයි? ජලය සම්මත උෂ්ණත්වයේ සහ සම්මත පීඩනයටදී තිබෙන්නේ ද්‍රව අවස්ථාවේදී නිසා. හොඳයි. දැන් අපි සම්මත එන්තැල්පිය ගැන දෙකක් ඉගෙන ගත්තා. සම්මත උත්පාදන එන්තැල්පිය, සම්මත දහන එන්තැල්පිය. අපි බලමු ඊළඟට අභ්‍යාසයක්. පහත දී ඇති ක්‍රියාවලිය සඳහා තුලිත සමීකරණ ලියන්න තුලිත සමීකරණ ලියන්න හා ලියන්න බලන්න මොනවද මේ ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ ග්ලූකෝස් 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 ලියලා තියෙන්නේ
ග්ලූකෝස් හි සම්මත දහන එන්තැල්පිය සඳහා සමීකරණය ලියන්න. සීහයයි එච් දොළහයි ඕහයයි ගනාවස්ථාවේ තිබෙන්නේ ගනාවස්ථාවේ තිබෙන්නේ වැඩිමනත් ඔක්සිජන් තුළ දහනය කළ යුතුයි වැඩිමනත් ඔක්සිජන් තුළ දානය කළ යුතුයි. ඔබට පල ලෙස ලැබේවි මොනවාද කාබන් ඩයොක්සයිඩ් කියන්න කාබන් ඩයොක්සයිඩ් ලැබෙයි තව ජලය ලැබී. දැන් ඔය සමීකරණය අනිවාර්යෙන්ම මොකදම කියන්නේ තුලිත කළ යුතුයි. සමීකරණය අනිවාර්යෙන්ම තුලිත කළ යුතුයි. ඇයි? එන්තැල්පිය පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතිනවා. ඔබ අනිවාර්යෙන්ම ඔය සමීකරණය තුලිත කළ යුතුයි. තුලිත කරන්න බලන්න. දැන් ඔබට ලැබෙනවා සමීකරණය. කොහොමද? සීහය ඉදුලාය වේ ඔක්සිජන් කොපමණ ඕන වෙනවද? ඔක්සිජන් අණු කොච්චර ඕනේ නැද්ද? හයක් ඕන වෙනවා. පල ලෙස මොනවද ලැබෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණු හයක්, ජල අණු හයක්. රයිට්. දැන් අපි මොනවද කරේ? සම්මත උත්පාදන එන්තල්පිය ඉගෙන ගත්තා. ඒ සදා සමීකරණ ලියන්න අපි දැන් පුහුණු වුණා. අපිට පුළුවන් දැන් ලියන්න සම්මත දහන එන්තල්පිය සඳහා සමීකරණ ලියන්නත් දැන් අපට පුළුවන්. අපි බලමු ඊළඟට සම්මත බන්ධන විඝටන එන්තල්පිය. සම්මත බන්ධන විඝටන එන්තල්පිය මම ඔබෙන් අහන්නේ සම්මත බන්ධන විඝටන එන්තල්පිය කියන්නේ කුමක්ද කියලා. මේ බලන්න. දැන් බලන්න සම්මත බන්ධන විඝටන එන්තල්පිය කියන්නේ මොකක්ද කියලා. සම්මත තත්ව යටතේදී වායුමය ප්‍රභේදයක හොඳින් මතක තබා ගන්නට ඕනේ. වායුමය ප්‍රභේදයක බන්ධන මවුලයක් බිඳ වායුමය තත්වයේ පවත්නා සංඝටක බවට පත්කිරීමේදී සිදුවන එන්තල්පි විපර්යාසයයි. ඔබ මෙනෙහි කරන්න, නැවත සිතා බලන්න සම්මත බන්ධන විඝටන එන්තල්පිය. දැන් බලන්න සම්මත බන්ධන විඝටන එන්තල්පිය කියන්නේ කුමක්ද? මෙනෙහි කරන්න. සම්මත තත්ව යටතේදී වායුමය ප්‍රභේදයක බන්ධන මවුල එකක් සම්පූර්ණයෙන්ම බිඳලා වායුමය තත්වයේ තිබෙන සංඝටක බවට පත්කිරීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය තමයි බන්ධන විඝටන එන්තල්පිය කියන්නේ. මේ බලන්න. උදාහරණ බලන්න. උදාහරණ දීලා තියෙනවා. බලන්න. මොන ප්‍රභේදයක බන්ධන විඝටනයේද ඔය දීලා තියෙන්නේ? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් නම් තිබෙන්නේ වායු අවස්ථාවෙමයි. හයිඩ්‍රජන් තිබෙන්නේ වායු අවස්ථාවේ. වායුමය අවස්ථාවේ තිබෙන හයිඩ්‍රජන් මවුල එකක් සම්පූර්ණයෙන් බන්ධන බිඳාම මොනවද ලැබෙන්නේ අපිට? හයිඩ්‍රජන් පරමාණු. හයියෙන් කියන්න ඕන. හයිඩ්‍රජන් පරමාණු ලැබෙන්නේ. පරමාණු කොපමණ ලැබෙනවද? මවුල දෙකක් ලැබෙනවා. මවුල දෙකක් ලැබෙනවා. හයිඩ්‍රජන් අණු මවුලයක් තිබෙන බන්ධන සම්පූර්ණයෙන් බිඳෙලීවත් පස්සේ අපිට ලැබෙනව මොනවද? හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකක්. එන්තල්පි වෙනස කොපමණද? 425යි. කිලෝ ජූල් මවුලේ ලකුණ කුමක්ද? ධන. එහෙනම් කුමක්ද මේ වෙලා තිබෙන්නේ? මේ වැඩේට ශක්තිය දෙන්න ඕන. ශක්තිය දෙන්න ඕන. පද්ධතියට ශක්තිය දෙන්න ඕන. ක්‍රියාව සිදු වෙනකොට ශක්තිය මක් වෙනවද? අවශෝෂණය වෙනවා. ක්‍රියාව වෙනකොට ශක්තිය අවශෝෂණය වෙනවා. එහෙනම් මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ශක්තිය වැඩි කාගේද? හයිඩ්‍රජන් මවුලේද? හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකේද? ශක්තිය වැඩි. ශක්තිය වැඩි කාගේද? හයිඩ්‍රජන් අණු මවුලකේද? පරමාණු මවුල දෙකේද? පරමාණු මවුල දෙකේ ශක්තිය වැඩි. මම ඔබට තව දෙයක් කියන්න. පද්ධතියක ශක්තිය වැඩි වෙන එකට පද්ධතිය කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති නෑ. ශක්තිය වැඩි වෙන්න මොකද වෙන්නේ? පද්ධතිය අස්ථායි වෙනවා. එහෙනම් පද්ධතියක් ස්ථායි වෙන්න නම් කුමක්ද වෙන්න ඕනේ? ශක්තිය අවම වෙන්නට ඕනේ. ඔබට ඉදිරියේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. පද්ධතියක ශක්තිය අවම වෙන්න වෙන්න පද්ධතිය කැමති. එහෙනම් මේ ක්‍රියාව කැමති වෙලද්ද? මේක ක්‍රියාව මේ ක්‍රියාව කැමති වැඩක් නෙමෙයි. ශක්තිය අපි දීලා මේක බලෙන් කරන්න ඕන වැඩක්. පද්ධති විකටන. හොඳයි. ඊළඟට බලමු.
සම්මත ඌර්ධවපාතන එන්තල්පි. සම්මත ඌර්ධවපාතන එන්තල්පි. බලන්න ඔබට මතක් කරන්න පුළුවන් ඌර්ධවපාතනිය කියන වචනය ඔබට මුලින්ම හමුවන්නවා සාමාන්‍ය පෙළ පන්තියටත් වඩා කුඩා පන්තිවලදී අයඩීන් සම්බන්ධයෙන් කතා කරනකොට. මතක ඇති. අයඩීන් මක් වෙනවද? ඌර්ධවපාතනිය වෙනවා. ඔබට මතක නම් කුඩා පන්තිවලදී ඌර්ධවපාතනිය කියන්නේ මොකද්ද? ඝන අවස්ථාව වායු අවස්ථාව බවට පත් වෙනවා. ඌර්ධවපාතනිය. ඉංග්‍රීසියෙන් කියන්නේ සබ්ලිමේෂන්. සාමාන්‍යයෙන් වන්නේ කුමක්ද? ඝන අවස්ථාව ඉස්සෙල්ලා ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. ඊට පස්සේ වායු අවස්ථාව බවට පත් වෙනවා. මේකනේ සාමාන්‍ය සිදුවීම. සාමාන්‍ය සිදුවීම කුමක්ද? ඝන අවස්ථාව උෂ්ණත්වය ඉහළ නැංවීමේදී වායු අවස්ථාව ද්‍රව අවස්ථාව බවට පත් වෙනවා. අනතුරුව වායු අවස්ථාව බවට පත් වෙනවා. සමහරක් සංයෝග තිබෙනවා වායු අවස්ථාවට කෙලින්ම පත් වෙනවා ඝන අවස්ථාව. ඒකට අපි කියන ඌර්ධෝපාතනිය කියලා. ඌර්ධෝපාතනිය. දැන් වචනේ අර්ථය තිබෙනවානේ. එහෙනම් අපිට පුළුවන් ඌර්ධෝපාතනිය කියන්නේ මොකක්ද කියලා දැන් හිතා ගන්න. බලන්න ඔබ හිතන්න ඌර්ධෝපාතනිය කියන්නේ කුමක්ද කියලා හිතන්න. බලන්න දැන් හරිද කියලා ඔබ හිතපුදි. මොකද්ද ඌර්ධෝපාතනිය කියන්නේ? සම්මත තත්ත්වය යටතේදී ඝන මූල ද්‍රව්‍යයක හෝ ඝන සංයෝගයක මවුල එකක් සම්පූර්ණයෙන්ම වායුමය අවස්ථාවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි වෙනසයි. සිදුවන එන්තල්පි වෙනසයි. ඒකට අපි කියනවා මොකද්ද? සම්මත ඌර්ධවපාතන එන්තල්පිය කියලා. ඊළඟට බලමු සම්මත ඌර්ධව පාතන එන්තල්පිය සඳහා අපි උදාහරණයක් බලමු. මේ බලන්න. බලන්න ඔය ඉල තිබෙන්නේ ඔබ ඔය දකින්නේ කුමක ඌර්ධව පාතනයද එළියා තිබෙන්නේ? කැල්සියම් වල ඌර්ධව පාතනය. ඝන අවස්ථාවේ තිබෙන කැල්සියම් මවුලයක් වායු අවස්ථාවේ තිබෙන කැල්සියම් මවුලයක් බවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි වෙනස 193 කිලෝ ජූල් මවුලේ. එහෙනම් එන්තල්පි ලකුණ කුමක්ද? ධන. එහෙනම් ශක්තිය අවශෝෂණය වෙලා තිබෙනවා. ක්‍රියාවලියට ශක්තිය පිටින් දෙන්න ඕන. ක්‍රියාවලිය අපි ශක්තිය සපයලා කළ යුතු ක්‍රියාවලිය. එහෙනම් ඝන අවස්ථාවේ තිබෙන කැල්සියම්ද ස්ථායි? වායු අවස්ථාවේ තිබෙන කැල්සියම්ද ස්ථායි? ඝන අවස්ථාවේ තිබෙන කැල්සියම් ස්ථායි. ඇයි? ශක්තිය වැඩි වායු අවස්ථාවේදී. පද්ධතිය බලන්නේ මොකක් කරන්නද? ශක්තිය අවම කරගන්න. එහෙමනම් අන්න ඝන අවස්ථාවේ තිබෙන කැල්සියම් වලට වඩා වායු අවස්ථාවේ තිබෙන කැල්සියම් ස්ථායි. මෙන්න ඊළඟට අපිට ලැබෙනවා සම්මත තූකරණ එන්තල්පි. සම්මත තූකරණ එන්තල්පි බලන්න. සම්මත තූකරණ එන්තල්පි කියන්නේ කුමක්ද කියලා? සම්මත තත්ත්ව යටතේ පවත්නා මූල ද්‍රව්‍යයක් භාවිතයෙන් වායුමය අවස්ථාවේ පවත්නා පරමාණු මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි වෙනසයි. හරි, සිදුවන එන්තල්පි වෙනසයි. බලන්න දැන් කල්පනා කරලා බලන්න ඔබට මේ වැටහෙනවාද කියලා. සම්මත තත්ත්වයට දී පවත්නා මූල ද්‍රව්‍යයක් භාවිතයෙන් වායුමය අවස්ථාවේ පවත්නා පරමාණු මවුලයක් සෑදීමේදී සිදුවන එන්තල්පි වෙනසයි. බලන්න උදාහරණයක් මේ තියෙන්නේ. මේ තිබෙන්නේ ක්ලෝරීන් හි තූකරණ එන්තල්පි. ක්ලෝරීන් අණු මවුල භාගයකින් එහි තිබෙන බන්ධන සියල්ලම විඝටනය කරලා ක්ලෝරීන් පරමාණු මවුලයක් වායුමය අවස්ථාවේ තිබෙන සෑදීමේදී සිදුවන එන්තල්පි වෙනස. ඒ අගය කීයද? 121 කිලෝජූල් මවුලේට. ඔය කිනම් මවුලයකටද ඔය කියන්නේ? ක්ලෝරීන් අණු මවුලයක් සඳහාද ඔය කියන්නේ? ක්ලෝරීන් පරමාණු මවුලයක් සඳහාද? ක්ලෝරීන් පරමාණු මවුලයක් සඳහා. ඔබට මතක නම් අප කලින් සඳහන් කරා ක්ලෝරීන් හි හයිඩ්‍රජන් හි බන්ධන විඝටන එන්තල්පිය. ඔබට මතක ඇති හයිඩ්‍රජන් හි බන්ධන විඝටන එන්තල්පිය අපි සඳහන් කරා.
හයිඩ්‍රජන්නේ සම්මත බන්ධන විඝටනයේ එන්තැල්පිය සඳහන් කරා මතකයි. එතෙන්දී මොකද්ද අපි කරේ? වායුමය අවස්ථාවේ තිබෙන හයිඩ්‍රජන් අණු මවුලයක් සම්පූර්ණයෙන්ම බිඳලා වායුමය අවස්ථාවේ තිබෙන හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකක් සෑදුවා. සිදුවන එන්තැල්පි වෙනස කොච්චරද? 425යි. මට කියන්න පුළුවන්ද හයිඩ්‍රජන් වල තූ කරන එන්තැල්පිය කොච්චරද කියලා? මේක බලලා පුළුවන්ද කියන්න? මොකක්ද තියෙන්නේ? මොකද්ද තූ කරන්නේ කියලා කියන්නේ? තූ කරන්නේ කියන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න දැන් ආපහු. සම්මත තත්ත්වය යටතේ පවත්නා මූලද්‍රව්‍ය මවුලයකින් සම්මත තත්ත්වය යටතේ පවත්නා සම්මත තත්ත්වය යටතේදී වායුමය අවස්ථාවේ පවත්නා පරමාණු මවුලයක් සෑදීම සඳහා අවශ්‍ය වෙන එන්තැල්පි විපර්යාසය. හොඳයි. හොඳයි. ඔබට ප්‍රශ්නයක් තිබෙනවද? සම්මත තූ කරන එන්තැල්පිය හඳුන්වන්න තවත් නම් තියෙනවද? සම්මත තූ කරන එන්තැල්පිය හඳුන්වන්න තවත් නම් තිබෙනවද? හොඳයි. බලමු තූ කරනේදී කුමක්ද වෙන්නේ කියලා. බලන්න තූ කරනේදී මොකද වෙලා තියෙන්නේ කියලා. වායුමය අවස්ථාවේ තිබෙන ක්ලෝරීන් අණු මවුලයක් අණු මවුල භාගයක් බිඳලා වායුමය අවස්ථාවේ තිබෙන පරමාණු මවුලයක් හදලා තිබෙනවා. එතකොට තූ කරනේදී මොනවද හැදෙන්නේ? පරමාණු හැදෙන්නේ. මොනවද හැදෙන්නේ? පරමාණු. කොච්චරක්ද බලාපොරොත්තු වෙන්නේ? මවුලේක. පරමාණු. අයියෙන් කියන්නේ මවුලේක. පරමාණු මවුලේක. එහෙනම් අපිට කියන්න බැරිද ඔකට පරමාණු කරන එන්තැල්පිය කියලා? පුළුවන්. එහෙනම් මොකද්ද? සම්මත තූ කරන එන්තැල්පියට දරුවනේ අපිට කියන්න පුළුවන් අවශ්‍ය නම් සම්මත පරමාණු කරන එන්තැල්පිය කියලා. එතකොට හයිඩ්‍රජන් වල තූ කරන එන්තැල්පිය කියලා කියන්නේ හයිඩ්‍රජන් පරමාණු කරන එන්තැල්පිය කියලා කියන්නේ දෙකම එකයි. හයිඩ්‍රජන් වල බන්ධන විඝටන එන්තැල්පිය සහ හයිඩ්‍රජන් වල පරමාණු කරන එන්තැල්පිය අතර සම්බන්ධය මට කියන්න. හයිඩ්‍රජන් වල බන්ධන විඝටන එන්තැල්පියෙන් හරි අර්ධයක් සමාන වෙනවා හයිඩ්‍රජන් වල පරමාණු කරන එන්තැල්පිය. ඒවත් තූ කරන එන්තැල්පිය. ක්ලෝරීන් සම්බන්ධයෙන් තත්ත්වය කුමක්? ක්ලෝරීනි සම්මත බන්ධන විඝටන එන්තැල්පියෙන් හරි අර්ධයක් සමාන වෙනවා මොකටද? ක්ලෝරීනි සම්මත පරමාණු කරන එන්තැල්පිය. ඒවත් තූ කරන එන්තැල්පිය. හරි. දැන් හොඳයි. අපි බලමු. ඊළඟට අපිට තිබෙන්නේ දරුවනේ මේ අප මෙතෙක් ඉගෙන ගත්ත එන්තැල්පි අගයන් භාවිත කරමින් ගණනය කිරීම කීපයක් සිදු කරන්න. ඔබට විභාගයේදී ලැබෙන ඉතාම සරල පහසුවෙන් පිළිතුරු ලියා ලකුණු ලබා ගත හැකි ප්‍රශ්න තමයි ඔබට ලැබෙන්නේ තාප රසායනින්. බලන්න එවැනි කුඩා ප්‍රශ්නයක් දැන් අපි ඔබට ඉදිරිපත් කරනවා. හොඳයි. අපි ඊළඟට බලමු හෙස් නියමයේ භාවිතයෙන් ගණනය කිරීම සිදු කරන ආකාරය. ඒ සඳහාම ඔබට සරල ගැටලුවක් ඉදිරිපත් කරනවා. බලන්න දැන් ඔබට මේ දර්ශනය වෙන්නේ පහත දැක්වෙන දත්ත ඇසුරෙන් C6H6 ලික්විඩ් එහෙම නැත්නම් බෙන්සීන් ද්‍රව බෙන්සීන් සම්මත දහන එන්තැල්පිය ගණනය කරන්න. සම්මත දහන එන්තැල්පිය ගණනය කරන්න. ඒ සඳහා ඔබට දී තිබෙනවා ජලයේ උත්පාදන එන්තැල්පිය දී තිබෙනවා. ඔබ ලියන්න බලන්න ජලයේ උත්පාදන එන්තැල්පිය සඳහා වන සමීකරණය ද ඉස්සෙල්ලා ලියන්න. ජලයේ උත්පාදනය සඳහා වන සමීකරණය ලියන්න. ජලයේ උත්පාදන එන්තැල්පිය සඳහා වන සමීකරණය ලියන්න. ඊළඟට ඔබට දී තිබෙනවා CO2 හි සම්මත උත්පාදන එන්තැල්පිය. ඒ සඳහා ප්‍රකාශනයත් ඔබට ලියන්නට පුළුවන්. ඊළඟට ඔබට දී තිබෙනවා සම්මත උත්පාදන එන්තැල්පිය. ඒ සඳහාත් ඔබට ප්‍රකාශනය ලියන්නට පුළුවන්. ඔබට විභාගයේදී ලැබෙනවා මෙවැනි අර්ථ දැක්වීම් සඳහා ප්‍රකාශන ලිවීම. ඔබට සිදුවෙනවා සම්මත දහන එන්තැල්පිය, සම්මත උත්පාදන එන්තැල්පිය, සම්මත බන්ධන විඝටන එන්තැල්පිය සඳහා වැනි ප්‍රකාශන සඳහා සමීකරණ ලියා දැක්වීමට ඔබට විභාගයේදී සිදුවෙනවා.
ඒ නිසා ඔබ ඊට මැනවින් සූදානම් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව හොඳට හදාරා තිබිය යුතුයි. ඔබ මතක තබා ගන්නට ඕන මේ සමීකරණ ලියවෙනකොට නිවැරදිව නිසකයෙන්ම ඔබ ඒ එක් එක් සංඝටකවල භෞතික තත්වය ඝනද ද්‍රවද වායුද යන්න සඳහන් කළ යුතුමයි. එසේ සඳහන් නොකර ඉදිරිපත් කරනු ලබන සමීකරණ තාප රසායනයේදී බාරගන්නේ නැහැ. ඔබට ලකුණු අහිමි වෙනවා. එකම ලකුණක්වත් ඔබට ප්‍රදානය කරන්නේ නැහැ. ප්‍රකාශනයේ සඳහා ප්‍රතික්‍රියක සහ ඵලවල භෞතික තත්ත්ව සඳහන් කර නැත්නම්. මා ඔබට මේ කීවේ ප්‍රකාශන ලිවීම සඳහා පුහුණු වීමටයි. හොඳයි. අපි ඊළඟට බලමු මේ දත්ත භාවිතා කරලා කොහොමද සම්මත දහන එන්තල්පිය ගණනය කරන්නේ කියා. ඔබ ඊළඟට ලියන්න බෙන්සීන්හි සම්මත දහන එන්තල්පිය සඳහා වන සමීකරණය ලියන්න. දැන් ලියන්න බලන්න. දැන් මේ ලියා තිබෙන්නේ සමීකරණය. දැන් ඔබට අපට අවශ්‍ය එන්තල්පිය ලියා ගනිමු. බෙන්සීන්හි දහන එන්තල්පියයි මෙන්න තිබෙනවා. ඒ දහන එන්තල්පිය ලියලා බලන්න. ඔබ ලියන ලද සමීකරණය ඊට සමානද කියා බලන්න. ඔබ නිසකයෙන්ම අවිවාදයෙන්ම බෙන්සීන් ද්‍රව තත්ත්වයේ තිබෙන බවත්, ඔක්සිජන් වායු අවස්ථාවේ තිබෙන බවත්, කාබන් ඩයොක්සයිඩ් වායු අවස්ථාවේ සහ ජලයේ ද්‍රව අවස්ථාවේ තිබෙන බවත් සඳහන් කළ යුතුමයි. ඔබට සොයන්නට කියන්නේ මෙම ප්‍රතික්‍රියාව සඳහා වන එන්තල්පි වෙනස. ඒ කියන්නේ ඩෙල්ටා එච් සම්මත සී. ඒ කියන්නේ බෙන්සීන් සම්මත දාන එන්තල්පිය. ඔබට මතක ඇති අප පාඩම ආරම්භයේදී කිසියම් ප්‍රතික්‍රියාවක් සඳහා වන එන්තල්පි වෙනස සමානයි කියලා කීවා. ප්‍රතික්‍රියකවල එන්තල්පිය අඩු කරන්න පළවල එන්තල්පිය. එහෙම නැත්නම් ඩෙල්ටා එච් සම්මත සමාන වෙනවා ප්‍රතික්‍රියාවක් සඳහා පළවල එන්තල්පියෙන් ප්‍රතික්‍රියාකවල එන්තල්පිය අඩු කරාම. දැන් බලන්න ඒ ප්‍රකාශනයේ ලියන් එවිට ඔබට ලැබෙයි මෙන්න මේ සමීකරණය. දැන් අපට ලැබෙනවා ඩෙල්ටා එච් සම්මත සී සමානයි අපිට අහන්නේ දහන එන්තල්පිය. ඩෙල්ටා එච් සම්මත පළවලින් අඩු කරන්න ඩෙල්ටා එච් සම්මත ප්‍රතික්‍රියක. මා ඊළඟට ඔබට කියන්නට යන්නේ ඉතාමත්ම වැදගත් කරුණක්. මේක හොඳින් මතක තබා ගත යුතුයි. කිසියම් සංයෝගයක සම්මත උත්පාදන එන්තල්පිය එහි එන්තල්පියට සමාන වෙනවා. මා නැවතත් කියනවා. කිසියම් සංයෝගයක උත්පාදන එන්තල්පිය එහි එන්තල්පියට සමාන වෙනවා. මං කියන්නම්කෝ. දැන් බලන්න ඔබට දීලා තිබෙනවා ජලයේ උත්පාදන එන්තල්පිය -286 කිලෝ ජූල් මවුලේ. ඒ කියන්නේ ජලයේ මවුලයක් උත්පාදනය වීමේදී -286 එන්තල්පි වෙනසක් සිදු වෙනවා. එසේනම් ජලයේ එන්තල්පිය, ජලයේ මවුලයක එන්තල්පිය කොච්චරද? -286. කාබන් ඩයොක්සයිඩ් වල සම්මත උත්පාදන එන්තල්පිය දීලා තිබෙනවා -393. ඉන් අදහස් වෙන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් මවුලයක එන්තල්පිය, මවුලයක එන්තල්පිය -393. දැන් අපි මේ ගණනය කිරීම කරන්න පළවල එන්තල්පිය දැනගන්න ඕන, ප්‍රතික්‍රියකවල එන්තල්පිය දැනගන්න. බලන්න හොඳ කල්පනා කරන්න ඕන මේක. ඔබට දී තිබෙන්නේ උත්පාදන එන්තල්පිය. ජලයේ උත්පාදන එන්තල්පිය දීලා තිබෙනවා, කාබන් ඩයොක්සයිඩ් වල දීලා තිබෙනවා, බෙන්සින් වල දීලා තිබෙනවා. එක එකෙහි උත්පාදන එන්තල්පියන් දීලා තිබෙනවා. උත්පාදන එන්තල්පියන් සමානයි එන්තල්පියට. උත්පාදන එන්තල්පියන් සමානයි එන්තල්පියට. බලන්න අපිට එහෙනම් දැන් පුළුවන් පළවල එන්තල්පිය මොනවද? මෙතන පළවල තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල එන්තල්පිය. ඔබ දන්නවද? දන්නවා. මොකද්ද ඔබ ඇත්තටම ඔබට දීලා තියෙන කුමක්ද? සම්මත කියන්නේ සම්මත උත්පාදන එන්තල්පිය ඔබට දීලා තිබෙනවා. එහෙනම් ජලයේ එන්තල්පිය දන්නවද? ඔව් දන්නවා. තව මොකේද එන්තල්පිය ඕනේ? කාබන් ඩයොක්සයිඩ් වල. ඔබට කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදන එන්තල්පිය දීලා තිබෙනවා. එහෙනම් ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් වල එන්තල්පිය. හරි. ඊළඟට ඔබට අවශ්‍යයි තව මොකේ එන්තල්පිය අවශ්‍ය වෙන්නේ? බෙන්සීන් එන්තල්පිය අවශ්‍යයි. ඔබට දී තිබෙනවාද බෙන්සීන් සම්මත උත්පාදන එන්තල්පිය? ඔව් දීලා තිබෙනවා. දීලා තිබෙනවා. එහෙනම් දැන් ඔබට පුළුවන් ගණනය කිරීම කරන්න. දැන් බලන්න අපි ලියා ගමු
ඊළඟට පළවල එන්තල්පිය සහ ප්‍රතික්‍රියකවල එන්තල්පිය මේ සමීකරණයට ආදේශ කරමු. දැන් බලන්න ඒ ආදේශ කරාම ඔබට මෙන්න මෙවැනි සමීකරණයක් ලැබෙනවාද කියලා. ඔබ ලියන්න දැන්. ඩෙල්ටා H සම්මත C සමානයි ඩෙල්ටා H සම්මත F කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් හැදෙනවද? හයක් හැදෙනවා. අණු මවුල කීයක් හැදෙනවද? හයක් හැදෙනවා. එහෙමනම් අපි එක අණු මවුලයක එන්තල්පිය දන්නවනම් ඒක අපි හයෙන් ගුණ කරනවා. ඊට පස්සේ ජලාණු කීයක් හැදෙනවද? තුනක් හැදෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ජලයේ එන්තල්පිය තුනෙන් ගුණ කරන්නට ඕන. දැන් බලන්න ඒ පියවර ඔබට ලියන්නට පුළුවන්. දැන් ඊළඟට ඔබ කළ යුත්තේ ආදේශ කිරීම කරන්න. ඊළඟට ඔබ කරන්න ඕනේ ආදේශ කිරීම. බලන්න මෙන්න මෙසේ ඔබට ලැබෙනවාද කියලා. ඔබට දැන් ලැබෙනවා ආදේශ කරාම. ඔබට පේනවා ඇති ඔක්සිජන්හි එන්තල්පිය සඳහා දෙකෙන් 15 ගුණ කිරීම බිඳුව කියා තමා තිබෙනවා. ඇයි මේ? මම ඒක කලින් සඳහන් කරා. ඇයි ඔක්සිජන් වල එන්තල්පියට බිඳුව කියලා දාලා තියෙන්නේ? සම්මත තත්වයට තේ තිබෙන්නා වූ මූල ද්‍රව්‍යයක එන්තල්පිය ශුන්‍යයි බිඳුවයි. අන්න ඒ නිසා තමයි එතෙන්ට බිඳුව දාලා තිබෙන්නේ. දැන් හොඳයි ඔය ගණනය කිරීම ගුණ කරන්න බලන්න. එවිට ඔබට මෙන්න මෙවැනි පිළිතුරක් ලැබෙන්න ඕන. දැන් බලන්න ඔය පියවරට එන්න පුළුවන්ද කියලා. ඔබ නිසකේ මතක තියාගන්න ඕන විභාගයට පිළිතුරු ලියනකොට ඔබ සියලුම ගණනය කිරීම සිදු කර අවසන් කරන්නට ඕනේ. ඔබ මේවා ආදේශ කරලා පිළිතුරු පත්‍රයේ සඳහන් කර තිබුණොත් ඔබට වෙන්නේ අවාසියක්මයි. අවසන් පිළිතුර සඳහා විශාල ලකුණු ප්‍රමාණයක් උත්තර පත්‍රයකදී වෙන් කරනු ලබනවා. අවසන් පිළිතුර නිවැරදි නොවනවා නම් මුල් පියවර සඳහා හිමිවෙන්නා වූ ලකුණු ප්‍රමාණයේ යම් යම් අඩුපාඩු වීමක් සිදු වෙනවා. ඔබට ගණිතමය දෝෂයක් සිදු වුවොත් අඩු විය හැකි ලකුණු සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් වෙනවා ඔබ ගණනය කිරීම සිදු කර තිබුණේ නැතිනම්. ඒ නිසා ඔබට වැරදුනත් මේ සියලුම ගණනය කිරීම කරන්නට ඕනේ. ඔබට මේ සඳහා ලඝු ගණක පොතක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි තාප රසායනී ගණනය කිරීම වලදී ලඝු ගණක පොතක් භාවිතා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න ඊළඟ පියවර. මේ බලන්න ඊළඟ පියවර. ඔබට ලැබෙනවා පිළිතුර ඍණ 3132යි කියලා. ඍණ 3132යි කියලා ඔබට ලැබෙනවා. දැන් මොකද්ද මින් අදහස් වෙන්නේ? මොකද්ද අපි මෙහෙලා තියෙන්නේ? බෙන්සීන් වල සම්මත දහනේද? හොඳයි. අපිට බෙන්සීන් වල දහන එන්තල්පිය තවත් ආකාරයකට නිර්ණය කළ හැකි. වඩාත් පහසු සහ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ එන්තල්පි අගයන් නිර්ණය කිරීම සඳහා බෝන්හේබර් චක්‍රයක් භාවිතා කිරීමයි. අපි බලමු බෙන්සීන් වල දහන එන්තල්පිය කොහොමද බෝන්හේබර් චක්‍රයක් ආශ්‍රයෙන් නිර්ණය කිරීමට ඊළඟට බලමු. බලන්න ඒ සඳහා ඔබ පළමුවෙන්ම මෙන්න මේ ආකාරයට බෙන්සීනි දහන එන්තල්පිය සඳහා වන ප්‍රකාශනය පළමුවෙන්ම ලියාගත යුතුයි. බෙන්සීනි දහන එන්තල්පිය සඳහා වන ප්‍රකාශනය ඔබ ලියාගත යුතුයි. බෙන්සීනි දහන එන්තල්පිය සඳහා වන ප්‍රකාශනය ලියාගත යුතුයි. ඔබට දැන් ලියා ගන්නට පුළුවන්. දැන් බලන්න ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකවල ඇති එක් එක් සංඝටකවලත් පළවල තිබෙන එක් එක් සංඝටකවලත් උත්පාදන එන්තල්පිය අගයන් ඔබට දී තිබෙනු. බලන්න ඔබට දීලා තියෙනවා මේ ප්‍රතික්‍රියාව සඳහා බෙන්සීනි සම්මත දහන එන්තල්පිය සඳහා ප්‍රතික්‍රියාව ලිව්වාම එහි තිබෙන ප්‍රතික්‍රියකවලත් පළවලත් උත්පාදන එන්තල්පිය දීලා තිබෙනවා. උත්පාදන එන්තල්පිය දීලා තිබෙනවා. ප්‍රතික්‍රියකව උත්පාදන එන්තල්පිය ඔබ දන්නවා. මොනවද ප්‍රතික්‍රියක? බෙන්සීන්
ඊට පස්සේ ඔක්සිජන් පළමනවාද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒ දෙකේ උත්පාදනයෙන් තැල්පින් දීලා තිබෙනවා. ඔබට පුළුවන් මේ ප්‍රතික්‍රියක සහ ඵල මේවායේ මූලද්‍රව්‍යවල සිට සම්බන්ධ කරගන්න. බෙන්සීන් සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද? කාබන් හයිඩ්‍රජන්. ඔක්සිජන් මූලද්‍රව්‍යයක්මයි. ඵල පැත්තේ මොනවද තිබෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් තිබෙනවා. මොන වෑන්ද ඇදලා තිබෙන්නේ? කාබන් සහ ඔක්සිජන් වලින්. ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්. එහෙනම් මේ ප්‍රතික්‍රියක සහ ඵල දෙපැත්තෙම තියෙන ප්‍රතික්‍රියක සහ ඵල ප්‍රතික්‍රියක සහ ඵල අපිට මූලද්‍රව්‍ය වලින් උත්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් මොනවද අවශ්‍ය මූලද්‍රව්‍ය? කාබන් අවශ්‍යයි. සම්මත අවස්ථාවේදී සම්මත තත්ත්වයටදී මොනවද විදිහට තියෙන්නේ? ඝන විදියට කාබන් තිබෙන්නේ. මොනවද ඒකේ බහුරූපී ආකාරයක් තිබෙනවා? කොයි එකද ගන්න ඕනේ? ග්‍රැෆයිට්. හයිඩ්‍රජන් තිබෙන්නේ සම්මත තත්ත්වයටදී වායු වැටියට. ඔක්සිජන් තිබෙන්නේ වායු වැටියට. හොඳයි, දැන් ඔබ මෙන්න මේ ආකාරයට මූලද්‍රව්‍ය ටික සඳහන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලන්න. දැන් ඔබට ලැබෙනවා බොන්නේබර් චක්‍රයක්. බලන්න කාබන් කොච්චර තරම් තිබෙනවාද? 6ක්. හයිඩ්‍රජන් අණු 3ක්, ඔක්සිජන් අණු මවුල 2කින් 15ක්. බලන්න දැන් ඔබට පුළුවන් කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තිබෙන මේ මූලද්‍රව්‍ය වල ඉඳලා ප්‍රතික්‍රියක පැත්තේ තිබෙන්නා වූ බෙන්සීන් උත්පාදනය කරගන්න පුළුවන්. සිදු වෙලා තිබෙන්නේ කුමක්ද? ප්‍රතික්‍රියක පැත්තට යනකොට සිදු වී තිබෙන්නේ කුමක්ද? කාබන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා සෑදිලා තිබෙනව මොනවද? බෙන්සීන්. එහෙනම් මේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියක පැත්තට යනකොට පද්ධතියේ සිදු වෙලා තිබෙන එකම වෙනස මොකද්ද? කාබන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා බෙන්සීන් ඇදලා තිබෙනවා. එහෙනම් සිදු වෙනස කුමක්ද? සමාන වෙනවා බෙන්සීන් වල උත්පාදන එන්තැල්පිය. රයිට්. බලන්න ඵල පැත්තට යනකොට දැන්. ඵල පැත්තේ තිබෙනවා කාබන් ඩයොක්සයිඩ් අණු 3ක් තිබෙනවා. ඊට අමතරව ජල අණු 3ක් තිබෙනවා. ඔබට පුළුවන් කාබන් සහ හයිඩ්‍රජන් වලින් සහ ඔක්සිජන් වලින් පුළුවන් අපිට ඵල පැත්තේ තිබෙන සංඝටක එහෙම නැත්නම් ඒ සංයෝග නිර්මාණය කරගන්න හදා ගන්න. එතකොට ඔබට දන්නවා, ඔබට පෙනෙනවා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් සඳහා වන උත්පාදන එන්තැල්පිය, ඊට පස්සේ ජල අණු 3ක් සඳහා වන උත්පාදන එන්තැල්පිය. දැන් අපිට පුළුවන් හෙස් නියමයට අනුකූලව මෙන්න මේ විදිය සමීකරණයක් ඔබට ගොඩනගා ගන්න. බලන්න හෙස් නියමයට අනුකූලව ඩෙල්ටා H සම්මතයේ බෙන්සීන් උත්පාදන එන්තැල්පිය එකතු කරොත් බෙන්සීන් සම්මත දහන එන්තැල්පියට එය සමාන වෙන්න ඕන 6 වරක් කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදන එන්තැල්පිය දන 3 වරක් ජලයේ උත්පාදන එන්තැල්පියට. දැන් බලන්න ඔබට පුළුවන් ඊළඟට ආදේශ කරන්න. දැන් ආදේශ කරන්න. දැන් ඔබට පුළුවන් ආදේශ කරන්න. බලන්න ගණනය කිරීම සිදු කරන්න පියවරෙන් පියවර ඔබට එතකොට අවසන් පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඔබට අවසන් පිළිතුර ලබා ගන්නට පුළුවන්. අවසන් පිළිතුර ඔබට ලබා ගන්නට පුළුවන්. බලන්න ඔබට ලැබෙන අවසන් පිළිතුර කලින් පිළිතුරමද කියා? කලින් පිළිතුරම කියා බලන්න. එම අගේම ඔබට මෙහිදී ලැබෙන්නට ඕනේ. ලැබෙනවා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. සර්, එන්තැල්පි සටහන ලියනකොට භෞතික අවස්ථා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේද? නැවතත් අහන්න බලන්න ප්‍රශ්නේ. එන්තැල්පි සටහනක් ලියනකොට භෞතික අවස්ථා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේද? එන්තැල්පි සටහනක් ලියන විට භෞතික අවස්ථා සඳහන් කළ යුතුද? ඔබෙන් අසන මේ ප්‍රශ්නේ. ලිවිය යුතුද? ලිවිය යුතුමයි. ඔබ එන්තැල්පි සටහනක් ඇඳීමේදී එන්තැල්පි චක්‍රයක් නැත්නම් බොන්නේබර් චක්‍රයක් ඔබ අඳිනවා නම් නිසකේම් අනිවාර්යයෙන්ම එක් එක් සංඝටකවල භෞතික තත්ත්ව සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. එසේ නැත්නම් ඔබට බොන්නේබර් චක්‍රය සඳහා හිමි ලකුණු කිසිවක් ලැබෙන්නේ නැහැ. කිසිවක් ලැබෙන්නේ නැහැ. විභාග ඇගීම් කිරීමේදී විශේෂයෙන්ම මෙය ඉතාමත්ම තදින් බලනවා.
ඉතාමත්ම හොඳින් පරීක්ෂා කරලා බලනවා උත්තර පත්‍ර පරීක්ෂාවේදී බෝන් නේබර් චක්‍රයේදී මේ මෑත විභාගයේදී ප්‍රශ්න පත්‍ර අපි පරීක්ෂා කරනකොට බොහෝ ශිෂ්‍යෝ විසින් මේ වරද කර තිබුණා ඒ නිසා ඔවුන්ට ලබා ගැනීමට තිබූ ලකුණු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස අඩු වීමක් වුණා විශේෂයෙන්ම භෞතික තත්ත්ව සඳහන් නොකිරීම නිසා ඒ නිසා භෞතික තත්ත්ව අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕනි හොඳයි දැන් බලමු ඊළඟට මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ කියලා දැන් මේ වගේ ගැටලු රාශියක් අපිට පුළුවනි ඔබට ඉදිරිපත් කරන්න පහසුවෙන් විසඳ ගන්නට පුළුවන් ඔබට තිබෙන්නේ එකතු කිරීම අඩු කිරීම වගේ කීපයක් විතරයි ඊළඟට අයි පුතා ඔබට ප්‍රශ්නයක් තිබෙනවද අපි විභාගෙට සර් ප්‍රශ්න වලට උත්තර ලියනකොට සමීකරණ විසඳීමෙන් ලියන එකට වඩා යෝග්‍ය එහෙමත් නැත්නම් බොන් හේබර් චක්‍රයක් පාවිච්චි කරන එකද ඔබ නැවතත් ප්‍රශ්නය අසන්න අපි විභාගය සඳහා පිළිතුරු සැපීමේදී බොන් හේබර් චක්‍රයක් භාවිතා කරලා මේකට පිළිතුරක් සැපීමද වඩා සුදුසු එසේත් නැත්නම් අපි මුලින් කරපු ආකාරයට සමීකරණ විසඳීමද වඩාත් යෝග්‍ය ඔව් තාප රසායනික ගණනය කිරීමක් සිදු කිරීමට ආකාර දෙකක් ඔබට මා පැහැදිලි කරලා දුන්නා සමීකරණ මගින් ගැටලු විසඳන්නට පුළුවන් එහෙම නැත්නම් ඔබට බෝන් නේබර් චක්‍රයක් භාවිතා කරලා ගැටලු විසඳන්න පුළුවන් ඔබට ඒ සඳහා අභිමත ඔබට කැමති ක්‍රමයක් තෝරාගත හැකියි කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ විභාග ඇගීමේදී මේ ක්‍රම දෙකම සඳහා සමාන ප්‍රමාණවලින් සමාන වටිනාකමකින් යුතු ලකුණු ඔබට ලැබෙනවා ඒ නිසා කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ ඔබට පුළුවන් ඔබ අභිමත ක්‍රමය තෝරා ගන්න හැබැයි වඩාත් ප්‍රචලිත සහ වඩාත් භාවිතා කරන ක්‍රමය වන්නේ බෝන් නේබර් චක්‍රයක් භාවිතා කිරීමයි දරුවනේ අද අපි සාකච්ඡා කරනු ලැබුවා හෙස් නියමය සහ ඒ ආශ්‍රිත ගණනය කිරීම ඒ වගේම මූලික තාප රසායනික දත්ත කිහිපයක අර්ථ දැක්වීම අද ඔබ සමග අප සාකච්ඡා කරා නව විෂය නිර්දේශයට ඇතුළත් කර තිබෙන තවත් තාප රසායනික තොරතුරු සමූහයක් තිබෙනවා ඒ තොරතුරු අපි ඔබට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නව නිර්දේශයට ඇතුළත් කර තිබෙන ගිබ්ස් යෝජ්‍ය ශක්තිය එන්ට්‍රොපිය වගේ නව කොටස් විෂය කොටස් ඔබට ඉදිරියේදී අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කෙසේ වුණත් කෙසේ වුවත් අපි විශ්වාස කරනවා ඊළඟ පාඩමකදී ඔබට ඒ ගැටලු සහ ඒ සම්බන්ධ විස්තර ඉදිරිපත් කිරීමට එතකොට අද දවසට මේ පාඩම මෙතනින් අවසන් වෙනවා ඔබ සැමට ස්තුතියි